පින්වත්නි සමහර තරහකාරයෝ සංසාරෙන් ආපු අය ඔබට හම්බෙලා ඇති ඔබ කිසි වරදක් කරලා නැහැ ඒ වුණාට එයා ඔබත් එක්ක තරහයි එයාට ඔබ දැක්කම කේන් තියෙනවා ඒක ඔබට යාව දැක්කම කේන් තියෙනවා පින්වත්නි මේ සසර තරහ සසර තිබුණු ද්වේෂයන් ඔබ දැකලා තියෙනවද ඔය බලල් පැටව දාපු ගමන් බැල්ලි කන හිතන්නක මවක් දරුවෝ කනවා කිව්වම මේ සසර පුරාම මේ මරාගෙන මැරෙන්න පුරුදු කරපු හිත එක කුසට එනවා අම්මා වෙලා හම්බෙනවා දරුවෝ වෙලා හම්බෙනවා නෝනා වෙලා හම්බෙනවා මහත්තයා වෙලා හම්බෙනවා එක වැඩපලේ හම්බෙනවා එක ගමේ හම්බෙනවා කවුද මේ අපමණ සසර ද්වේෂයෙන් මෙරිච්චය එහෙනම් ඔන්න යෝජනාවක් තියෙන මොකද්ද දැනට අපි හිතමුකෝ ඔබත් එක්ක කිසිදු හේතුවක් නැතුව තරහකාරයෝ 10 දිනක් ඇවිල්ලා ඉන්නවයි කියලා ඒ 10 දිනත් එක්ක මැරෙන්න කලින් යාළුවෝ නැත්තම් අඩු ගානේ සමාව දුන්න නැත්තම් ප්‍රතිචාර දක්වන්න නැතුව හිටියේ නැත්තම් මොකද වෙන්නේ මෙහෙදි අලුතෙන් හදාගන්න 10ක් හදාගත්තොත් අර 10යි 20යි මතු භවයට යනකොට 30ක් වෙලා ඒකින්ද යෝජනාවක් තියනවා ඒ අමනාපකාරයන්ට ප්‍රතිචාර දක්වන මොහොතක් ගන්න හිතන්න වෙයි මේවා සංසාර දෝෂ වෙන්න පුළුවන් පින්වත්නි සමහරුන්ගේ කර්ම ගෙවන්න තව සමහරු කර්ම රැස් කර ගන්නවා සමහරු පෙම්වතුන් පෙම්වතියන් වෙලා හම්බෙලා තියෙන්නේ පලිගන්නමයි මුල් දවස් ටිකේ නැතුවම බෑ කියලා ගියේ අන්තිමට බෙල්ල කපලා බෑග් එකට දාලා යන්න ගිහිල්ලා අන්තිමට පීයෙන් කොටලා මරලා දාලා එයත් බෙල්ල කපාගෙන මැරිලා මේ පෞගි දවස්වල ඒ බඳු සිද්ධි කීයක් වුණාද මේ ඔයා නැතුව ඉන්න බෑ කියලා ආපු මිනිස්සුනේ මම මගේ පණට වැඩි ඔයාට ආදරේ කියපු මිනිස්සුනේ මේ මොකද්ද මේ වුනේ පින්වත්නි සමහර ඒවා සංසාර දෝෂමයි පරිස්සම් වෙන්න වෙයි සංසාර කතාව එච්චර වෙනස්